आई बोन अदत देश विदेश उनसुम तरतु रसा कपसतु में प्रवृत्ति वार्ता करने प्रमुख या न्यूज फर्स्ट सत्य अंतरात्री हत प्रधान प्रवृत्ति प्रकाशीय मामा दारुष कसनेगरा मामा तीनों शाबे सिंह प्रथम ही सिरास्थल डिस्ट्रिक्ट अटकटे नाये में अनतुरु एंगवीन गिंग कलुहा अत्तनगलु ओए जलमट्टम इहलटे අකුණු සැරවැදී දසසිල් මාතාවක් ඇතුළු තිදෙනෙකු මරුට හදිසි ආපදාවකට මුහුණ දීමට හමුදාව සීරුවෙන් ඇමති මංගල සමරවීරගෙන් ගෝඨාභයට චෝදනා ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරගාවලිය තරග දෙකකට සීමා කිරීමට අවධානය ඉදිරිපැය 24 සඳහා දිස්ත්‍රික්ක 8කට අදපස් වරුවේ නායමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා जातिक गोडनगिरी पर्यवेक्षण संविधान निकुत्तर निवेदने दक्विन्ने कलुतर कैगल रत्नपुर नोरेलिय बदुल्ल गाल कुरुणागल सह कोलंबियन डिस्ट्रिक्ट वलट एम अणुतुरु एंगवीम बलपान बवाय मेद दिवेने प्रदेश रसकट कालगुणिन बलपैम एल्लवू आयरु දකුණු පළාතේ ගාල්ල බද්දේගම ප්‍රදේශයට අදාළ වීම සිට ඇදහෙනු වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යට වුණා. ඊයේ රාත්‍රියේ සිට අකණ්ඩව අද පස්වර වන විටත් ගාල්ලට පොද වැසි ඇදහැලිමින් තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන්. අද උදැසන කාලයේ පටන් මාතෘ ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රි කාලයේ පටන් ගිගුරුම් සහිත අකුණු තත්ත්වයක්ද මාතෘ ප්‍රදේශයේ පවතිනවා. මම පුමින්ද සුභාෂණ නිවුස් ෆස්ට් වෙනුවෙන් මාතෘ නගරයේ සිට මේ හොරණ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබූ ආකාරයයි. ගන්නවා අඟුරාතොට පොකුණු විට බැල්ලපිට ඇතුළු ප්‍රදේශ කිහිපයකද මෙම තත්ත්වය දක්නට ලැබුණා. මොණරාගල දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රසකට වර්ෂාව පතිතු අතර සුළං තත්ත්වය නිසා ගස් කඩා වැටීමද වාර්තා වුණා. අපේ රැඳී සිටින බඩලුකුරුම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රාජ පුෂ්ප දෙපදේශේ මේ ප්‍රදේශයට ඊයේ දවස පුරාම වර්ෂාව පතිතුනවා. මේ වර්ෂාව සමගද ගහක් කඩා වැටීම පෙරපාසල් ගුරුවරයා ජීවිතක්ෂර පත් වුණා. මේ වෙනටත් ඒ ගහත් සමගම විදුලි රෑන් පද්ධතියක් කඩා වැටීම ප්‍රදේශයේ පුරාණම විදුලිය නැහැ. මම නිවුස් පෙස්ටෙන් නයින කුමාර බඩලුකුරුම් ප්‍රදේශයේ සිට රත්නපුර දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසක පැවතුනේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්. මා දැන් රැඳී සිටින්නේ රත්නපුර කළුගඟේ මුවගම පිටේ ගංගතුර මාපැකේ අසල. මේ වෙනිටත් රත්නපුර ප්‍රදේශයේට පවතින්නේ දැඩි වර්ෂාවක්. ප්‍රදේශ පුරාම උදැසන පැවතියේ ඝන අන්ධකාර ස්වභාවයක්. නමුත් හවස් වන විට ඒ තත්ත්වය සහ මුළුමනින්ම රැස්ලා දැඩි වර්ෂාවකට දැන් රත්නපුර ප්‍රදේශයේ ලක් වෙමින් තිබෙනවා. महावैसी समग सवस काली सा रात्रि काली दीवर उचित नौन बवाय मेवन विटा ත්‍රිකුණාමලින් දුර බැහැර ගෝමරන් කඩවල පුල්මුඩියේ සහ මූතුරු සේරු යන ප්‍රදේශවලට වැසි ඇදහැලීමෙන් පවතින බව වාර්තා වෙනවා. මේ අතර යාපනයේ දිස්ත්‍රික්කයේ ඇතම් ප්‍රදේශවල හිරු රශ්මියක් පවති අතර ඇතම් ප්‍රදේශවලට මද වැසි පතිතු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ඉන් පළ භාගංගලිලම පරවරණ මල දිවයිනේ අනික් දිස්ත්‍රික්ක වගේ යාපනයේ දිස්ත්‍රික්කයේ අද වැසි තත්ත්වයක් නැහැ. පහුගිය දින කිහිපය තුල නම් වැසි වාර්තා වුණා. අද වැසි ලැබීම් වාර්තාවන්නේ සුළු ස්ථාන කිහිපකින් පමණයි. මුන්නර් යාල්පනා කොඩනාටින් යුරිපෝට වාර්තාකරුවන් වෙනස් වූ කාලගුණයත් තම ප්‍රදේශවල තත්ත්වයත් අප වෙත වාර්තා කළා. Thank you.
පවතින වැසි තත්ත්වයත් සමග අධිවේගී මාර්ගවල රථ වාහන ගමනාගමනයේදී පැයට කිලෝමීටර් 60ක වේග සීමාවකින් ධාවනය කරන්නයි මාර්ග සංවර්ධන අධිකාරිය රේදුරන්ට දැනුම් දෙනවා. එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා ප්‍රකාශ කළේ වැසි සහිත අවස්ථාවල සියලු වාහන ප්‍රධාන ලාම්පු දැල්වා ධාවනය කළ යුතු බවයි. පවතින වැසි තත්ත්වයත් සමග සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා යුද හමුදාව සිරුරෙන් තබා ඇතැයි යුද හමුදාව පවසනවා. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ඒ අනුව යුද හමුදාවේ 58 වන සේනාංකය ඉදිරි අවශ්‍යතාවක් මතුවහොත් ඒ සඳහා සූදානමින් සිටින බවයි. මේ අතර අද පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ගංගේ තවලම කියන අපේ ජල මිනිම් ස්ථානයේ ජල මට්ටම සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අත්තනගලුවෙත් අපේ දූනමලී කියන තියෙන ජල මිනිම් ස්ථානයේ ජල මට්ටම විමසිලිමත් විය යුතු මට්ටම දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කළුගංගේ ඉල්ලකන්ද කියන අපේ ජල මිනිම් ස්ථානයත් මේ වෙනකොට සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ ඇවිත් තියෙනවා. ඒක නිසා අද රාත්‍රියේ වෙනකොට සමහර විට තව වැඩිපුර වැස්ස වැටෙන්න පුළුවන්. දැන්ටමත් බුලස්සිංහ වලල්ලා විට පාලින්ද නුවර ඒ තුනට අපි දැන්ටමත් යුද හමුදාව සහ නාවික හමුදාවේ බෝට්ටු යවලා තියෙනවා දැන්ටමත්. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කේ ගත්තාම නෙළුව, තවලම, නියාගම, පළකුඹර සහ උඩුගම යන ප්‍රදේශ වලටත් අපි සම්පූර්ණ මේ තත්ත්වය බලපාන නිසා ඒ කටියත් අපි දැන්ටමත් යුද හමුදාව සහ නාවික හමුදාවේ බෝට්ටු සහ යුද හමුදාවේ සෙවින් සහ මුද්‍රා ගැනීම කණ්ඩායම අපි ඒ තැන් වලට යවලා තියෙනවා. නිවස්පස්ට් අපගේ කාලගුණාංශයේ සිට සූදානම් සම්පත් ධර්ම ප්‍රිය තොරතු වාර්තා කිරීම සඳහා අපි සම්බන්ධ වෙනවා සම්පත් ධර්ම ප්‍රිය සමගින් තෙවන මැදිරියේ සිට අයිබෝන් සම්පත්. අයිබෝන්, ඔව්, නිර්තදික මෝසම් කාලවන තත්ත්වය තමයි දිවයින හරහා මේ වෙන විට ස්ථාපිත වෙමින් පවතින. සාමාන්‍යයෙන් මේ මාසේ 25 වගේ දිනයන් තමයි මෝසම් තත්ත්වය දිවයින්ට සක්‍රිය වීමට පටන් ගන්නේ. නමුත් මෙවර දින කිහිපයක් කලින්ම මේ මෝසම් සහිත කාලගුණයේ මෝසම් කාලගුණයේ දිවයින හරහා බලපෑත් වෙමින් තමයි තිබෙන්නේ. මේ වර්ෂා තත්ත්වයට හේතු වී තිබෙන්නේ මෙයයි. ඉතින් මෙවර මේ මෝසම් තත්ත්වය බලපා තිබෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින මේ කැළමිලි සහගත තත්ත්වයක් සමග තමයි. ඉතින් ජාත්‍යන්තර කලගුණ බලධාරීන් පවසන්නේ විශේෂයෙන්ම මේ තත්ත්වය ඉදිරියේදී ඉදිරි දිනවල විශේෂයෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව සහ ඒ වගේම අරාබි මුහුද ආශ්‍රිතව යම් විදියකින් අඩුපීන කලාපයක් ඇතිවිය හැකි බව මේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාව නොමැති වුණත් අපේ මෝසම් තත්ත්වයට ඉදිරි වර්ෂා තත්ත්වයටින් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව කලාපීය රටවලුත් දැඩි අවධානයෙන් පසුවන්නේ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල කෘෂි ආර්ථික නඳා පවතින මේ මෝසම් වර්ෂාවත් සමග. ඉතින් අද රාත්‍රියේ විශේෂයෙන්ම කාලවෘජ දෙපාර්තමේන්තු පවසන්නේ අද රාත්‍රියේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වගේම සබරගම පළාත වගේ පළාත්වලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව, ඒ වගේම මධ්‍යම පළාත, ඌව පළාත වැනි පළාත් වලට මිලිමීටර් 100ක පමණ වැසි ඇති හැකි බවට ඔවුන් අනාවැකි පළ කර තිබෙනවා. ඉතින් මේ තත්ත්වය ඉදිරි දින කිහිපෙත් විශේෂයෙන්ම ඉදිරි දින පහ ඇතුළත කාලයේත් ඒ වගේම මේ ජූනි මාස මුල් සතිය දක්වා මේ වැසි සහිත කාලවෘණ තත්ත්වය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වන විට ගංගා ප්‍රධාන ගංගා තුනක ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති බව තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම කළු ගඟ, ඒ වගේම ගින් ගඟ, අත්තනගලුවය වැනි ගංගාවල ජල මට්ටම් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. මේ පිළිබඳ ජනතාව විශේෂයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ජනතාව මේ ගංගාවල ජල මට්ටම් පිළිබඳව ඒ වගේම සඳහන් කරන්න ඕනේ අකුණු අනතුරු සම්බන්ධයෙන් මේ වන විටත් මරණ තුනක් වාර්තා වෙනවා ඊයේ සහ අද දිනේදී. විශේෂයෙන්ම කාලවන බලධාරීන් නිකුත් කරන අනතුරු නැගීමේ නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න මේ පිළිබඳ තවත් තොරතුරු නිවුස් පස් තුලින් බලාපොරොත්තු වන්න. රටේ වත්මන් ආර්ථික තත්ත්වයට බලපෑ කරනු හා පැවති පාලනයේ දූෂිත ක්‍රියාකාරකම් සඳහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළා. මෙම නිවේදනයේ කරුණු 16කින් සමන්විතයි. පසුගිය රජයේ දූෂණ වංචා හා අක්‍රමිකතා පෙන්වා දෙමින් සමරවීර මහතා පවසන්නේ රට නැවත විපත් මගට ඇද දැමීමේ උත්සාහයක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවයි. මේ වන විටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අධිකරණයේ සහ පොලිසියේ පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර දූෂිත මිග්යානා ගනුදෙනුව, රාජ්‍ය වේදමින් මාපියන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම සහ අතුරුදන් කරවීම, දූෂණය සහ භීෂණය පැතිරවීම, නීති විරෝධී අවිගබඩා මගින්
රජයට අය වේ යුතු ආදායම් අහිමි කිරීම ආදී කරුණු සඳහා රාජපක්ෂ පවුලේ සමාජිකයන්ට එරෙහිවද මේ හා සමාන චෝදනා විභාග වෙමින් පවතින අතර අද ජනතාව නොමග යවා යලිත් බලය ඩැහැ ගැනීමට වෙරදරන්නේ මේ සියලු නඩු යටපත් කිරීමට බව මංගල සමරවීර අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. ඊට අමතරව රටේ ණය බරහ ආර්ථික මේ වශයෙන් මුහුණ දීමට සිදු ඇති අභියෝග පිළිබඳව මෙම නිවේදනයේ සඳහන්. පැවති රජයට වඩා වර්තමාන රජයට රට ආර්ථික වශයෙන් හා පරිපාලනමය වශයෙන් ශක්තිමත් කිරීමට හැකි බව මෙහිදී පෙන්වා දී තිබෙනවා. 1990 වසරේදී දළදේශීය නිෂ්පාදනයෙන් 30%ක් පැවති ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2014 වසර වන විට 12% දක්වා පහළ මට්ටමකට පහත බැස ඇති බවද එම නිවේදනයේ සඳහන්. ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් ණය වාරිකයක් ලෙස ලබන වසරේ ගෙවීමට තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ එතුමාගේ බුද්ධියේ හා සිහි කල්පනාවේ ශක්තිය හීන වී ඇති බවයි. 1948 පසුව විදේශ ණය සඳහා වැඩිම ගෙවීම සිදු කිරීමට ඇත්තේ 2018 වසරේදී වන අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2845ක් බව මෙහි දැක්වෙනවා. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 1789ක් 2014 වසරට පෙර ලබාගත් ණය වාරිකයන් බව එහි සඳහන්. 2015ට පසු ලබාගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1056ක් පමණක් බවද සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 4285ක් ගෙවීමට ඇති අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 3315ක් හෙවත් 77%ක්ම රාජපක්ෂ සමයේ ලබාගත් ණය සඳහා ගෙවීමට සිදු ඇති බව මුදල් අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන්. 2019 වසරේදී ගෙවිය යුතු ණය වාරිකයට 2014 ජනවාරි මාස 6 වෙනිදා 6% පොලි යටතේ පස් අවුරුද්දකින් ගෙවීම සඳහා ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක්ද 2014 වසරේ අප්‍රේල් 7 වෙනිදා 5.1% පොලි යටතේගත් පස් වසරකින් ගෙවීමට ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක්ද ඇතුළත් බව එම නිවේදනයේ සඳහන්. 2019 දී ගෙවිය යුතු ණය වාරිකයට 2014 ජනවාරි මාස 6 වෙනිදා 6% පොලි යටතේ පස් අවුරුද්දකින් ගෙවීමට ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක්ද 2014 වසරේ ලබාගත් 5.1% පොලි යටතේ පස් වසරකින් ගෙවීමට ලැබූ ඇමරිකාන් ඩොලර් මිලියන 500ක් ඇතුළත් බව එම නිවේදනයේ සඳහන්. තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3768ක් ණය වාරික සහ පොලිය වශයෙන් 2020 වසරේදී ගෙවීමට සිදුවන අතර එයින් 77%ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 2905ක් ගෙවිය යුතු වන්නේ 2015 වසරට ප්‍රථමගත ණය සඳහා බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 2021 වසරේදී විදේශ ණය ගෙවීම වලින් 83%ක්ම 2015ට පෙර ලබාගත් ණය සඳහා වන අතර 2030 වසරේදී පවා ගෙවිය යුතු ණය මුදලින් 72%ක්ම ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ නාස්තිය වංචාව සහ දූෂණ විනුවෙන් ගෙවිය යුතු ණය සඳහා බව මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. මෙම රජයේ බලයට පත් වූ පසු පසුගිය වසර 3ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 12ක් විදේශවලින් ණය ලබාගෙන ඇති අතර ඉන් බිලියන 6ක්ම ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ණය දෙන සංවිධාන හා ද්විපාර්ශ්වීය පදනම මත සහනදායි පොලී මත ලබාගත් ව්‍යාපෘති ණය වන බවද එහි දැක්වෙනවා. මෙම රජයේ බලයට පත් වූ වහම රුපියල් 1000කින් පඩි වැඩි කරන බවට පොරොන්දු වූයේ 2006 වසරේ සිට රාජ්‍ය සේවක පඩිය 100කින් හෝ වැඩි නොකළ නිසා බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. 2014ට සාපේක්ෂව කිරිපිටි ගෑස් හා ඉන්ධන මිල තවමත් අඩු මිලක පවතින අතර රාජ්‍ය සේවක වැටුප 2014ට සාපේක්ෂව 2020 දී 107කින් වැඩිවීම ජීවන බර අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට රුකුලක් වන බවද එහි සඳහන්. රට පාලනය කළ රාජපක්ෂ පවුලේ සහෝදරයන් යලිත් බලය ඩැහැ ගැනීම සඳහා ජනතාව විපත් මගට ඇද දැමීමට දරන උත්සාහය පරාජය කරමින් 2025 වන විට ශක්තිමත් ආර්ථිකයක් පොහොසත් රටක් බිහි කිරීමේ වැඩපිළිවෙල සමග ජනතාවට එක්වන ලෙසද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ හෝකන්දර සම්බුද්ධත්ව ජයන්ති දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවති රණවිරු සැමරුම් උත්සවයකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කළා. පශ්චාත් යුද සමයේදී අපි සංහිඳියාව තහියල ආකාරයෙන් කළ උතුරු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළා. අවතැන් වූවන් සියල්ලම නැවත පදිංචි කෙරෙව්වා. නමුත් අවුරුදු ගණනාවක් තිස්සේ ජාතිවාදී මතවාදය ඒ තරුණයන්ට හිත් තුළට කාවද්දල තිබුණු කාලයක නැවතත් ඒ අන්තවාදී අදහස් ඉදිරියට ගන්නට නොවන ආකාරයේ ආරක්ෂක පද්ධතියක් අපි ඒ ප්‍රදේශයේ යොදලා ජීවිත පරිත්‍යාගයෙන් ඒ ලබාගත් නිදහස මේ පිළිබඳ අවබෝධයක් නැතිව විවිධ බලවේගවල අවශ්‍යතාවය නිසා හෝ වෙනත් දේශපාලනික අවශ්‍යතාවයන් නිසා අපි පාවා දුන්නොත් නැවතත් අපිට ඒ වගේ යුගයක් අපිට ලැබෙන්න ඉඩ තියෙනවා.
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් පළ කළා. මේ රටේ ජනතාව වගිතන්නේ උදා වූ දේ. ඔවුන් නොදැන විදි හිටියක් රටේ අද රටේ තත්ත්වය පිළිබඳ දේශපාලන තත්ත්වය පිළිබඳ විතරක් නෙමෙයි ආර්ථික තත්ත්වය ගැන ඔවුන්ගේ උදාකාර මේ රණවිරු සතියව මේ රණවිරුවන්ට විරුද්ධව රණවිරුවන් හිරගෙවල් වල දාගෙන මේ කරන විගඩම නැවැත්විය යුතුයි අපි විශ්වාස කරනවා. දැන් විමර්ශන. සේරුවිල හා මුතුර යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙක ආශ්‍රිතව මහවැලි ගඟෙන් වැලි කැණීමට හා වැලි ප්‍රවාහණයට දී තිබූ බලපත්‍ර මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ වැලි කැණීමට සුදුසු ප්‍රදේශ හා කැණිය හැකි වැලි ප්‍රමාණය නිශ්චය කර ගැනීම සඳහා වන සමීක්ෂණයකට පූර්වගාමීවයි. එබඳු සමීක්ෂණයකට අමතරව 2017 වසරේ සිට අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙක ආශ්‍රිතව මහවැලි ගඟෙහි බලපත්‍ර සහිතව සිදු කෙරුණු වැලි කැණීම් හා ප්‍රවාහණය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හා සමාජ පරිහානියට අදාළව පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වුවහොත් විනාශයක තරම හා ඊට වගකිව යුත්තන් අනාවරණය කරගත හැකිවනු ඇති. මීට අවුරුදු දෙකර පමණ පෙර මේ ගඟේ ඉවුර තිබ්බේ අර ගහ කුඹුක් ගහ වගේ ඒ කිට්ටුවේ. දැන් මේ වැලි ගොඩ දැමීමත් සමගම මේ අවුරුද්දක් වගේ ප්‍රමාණයක් කාලයක් තුළ මේ වැලි ගොඩ දැමීම නිසා මේ ගඟේ ඉවුර දැන් මේ මීටර් 50ක් පමණ ඇතුළට ඇවිල්ලා තියෙනවා. ගඟ පතුලෙන් නොව ගං ඉවුර හාරා වැලි කැණීමට වග බලාගත් පිරිස් ට්‍රැක්ටර් හා කැණීම් යන්ත්‍ර ගඟට බැස්වීම සඳහා මේ බඳු මාර්ග තනා ඇත්තේ ගඟෙහි රක්ෂිත ප්‍රදේශ හරහායි. යාබද ගොවිගම්මාන මහවැලි ගඟෙහි පිටාර ජලයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අල්ල ගොවි ජනපදයේ පිහිටුවීමට සමගාමීව DS සේනානායක යුගයේදී ඉදිකරනු කිලෝමීටර 10ක් පමණ දුර ඇති ගං වතුර පාලක බැම්මට මේ හානිය සිදුව තිබෙන්නේ වැලි ප්‍රවාහණය හේතුවෙන්. සාමයේ ප්‍රතිලාභ ලෙස නැගෙනහිර නවදේ යටතේ ඉදි වූ ප්‍රදේශයේ මාර්ගද වැලි ප්‍රවාහණය හේතුවෙන් නටබුන් වී තිබෙනවා. බොහු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බලපත්‍ර කරුවන්ට වැලි අංගන ලෙස පරිහරණය කිරීමට වෙන් කර දී තිබෙන්නේත් වැලි නිදි සහිත ගඟ රක්ෂිතයයි. එබැවින් බලපත්‍ර ලාභීන් ගඟෙන් කනින ලද වැලිවලට අමතරව මෙම අංගන භූමිද සූරා මඩිය තර කර ගන්නා බවට ප්‍රදේශයේ ගොවි ජනයා චෝදනා කරනවා. ඉකුත් බ්‍රහස්පතින්දා සේරුවිල දෙහිවත්ත ප්‍රදේශයේදී මෙම විරෝධය එල්ල වූයේ අංගන භූමියක් කැන ලබාගත් වැලි ප්‍රවාහණයේ නිරතව සිටි පිරිසකට එරෙහිවයි. ප්‍රදේශවාසීන්ට අනුව වැලි ප්‍රවාහණය සඳහා නිකුත් කෙරෙනු බලපත්‍ර යටතේ කොළඹ හා තදාසන් ප්‍රදේශ වෙත ළඟාවන්නේ වැලි පමණක්ම නොවේ. බලන්න මේ ගහේ සෑම තැනක්ම කුට්ටි කරලා චේන්සෝ වලින් කපලා තියෙන්නේ පොඩි පොඩි කෑලි වලට කපලා ප්‍රවාහනය කර ගැනීම පහසු සඳහා. මේ වගේම අතන පොඩක් එහාට ගියොත් තව ගස් කීපයක්ම බිම දාලා තියෙනවා. මේ දැව ජාවාරංකාරයෝ වැලි ජාවාරංකාරයත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි මේ මෙහෙයුම කරගෙන යන්නේ. මන්ද මේ නිලධාරින්ට ඔවුන්ගේ මන්දිරවලට මේ කුඹු අත්‍යවශ්‍ය වෙලා තියෙනවා අලංකාරය සඳහා. ඊනියා සමීක්ෂණ සිදු කර වැලි කොල්ලයට නැවත පසුබිම සැකසීමට පෙර බොහෝ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මෙතෙක් සේරුවිල හා මුතුර යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආශ්‍රිතව වැලි කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කර ඉපයූ මුදල් යොදවා මෙම විනාශයන් යථාවත් කළ යුතු නොවේද? පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද මල්වතු හා අස්කිරි මහනාහිමිවරුන් පැහැදැකීමට මහනුවරට පැමිණියා. දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා පළමුව සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවා. කෙසේ
අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි. පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා. අදම අයියේ මාධ්‍යයට කිව්වා මේ 16 දිනාගෙන් කීප දෙනෙක්ගේ දේශපාලන ගමන ඉවර වෙන්න යන්නේ කියලා. මම නම් කරන්න අවශ්‍ය නැහැ. තමුන්නාසෙලා දන්නවා. ඒ අයගේ ප්‍රකාශ දියා බැලුවම ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තමයි අපේ දේශපාලන අවසාන වෙන්නේ. මං කිව්වේ අය කියන දෙයකට උත්තරයක් දුන්නේ. දැන් සමාජ මාධ්‍ය ජාලය අපි දැක්කා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය පොට්ටුවට එකතු වුණොත් ඔබේ ගමන් මඟ නවතින එක්සත් ජාතික පක්ෂය තුල කියලා. ඔය කවුරු හරි කියනවා නම් ඒ දේශපාලඥයන්ගෙන් අහන්න ඔබතුමාගේ දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලමද ඉන්නේ කියලා. මම ඒක කියනවානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා චන්ද්‍රිකා මැතිණිය ගියත් මහින්ද මැතිතුමා ගියත් මෛත්‍රීපාල මැතිතුමා ගියත් මහින්දමරවිර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306C2 කාණ්ඩේ 13 වන සම්මේලනය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී ජනතාව සමග ජනතාව වෙනුවෙන් ඉටු කරන සමාජ මෙහෙවර අගයමින් ගම්මැද්ද ක්‍රියාන්විතය ජාත්‍යන්තර සිංහ සමාජයේ ඇගයීමට ලක්වීම විශේෂත්වයක්. 13 වැනි වාර්ෂික සම්මේලනයේ මෙවර පැවැත්වුණේ ජාත්‍යන්තර සිංහ සමාජයේ විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන්. මෙහිදී විද්‍යුත් මාධ්‍ය ආයතන සහ විවිධ පුද්ගලයන් මෙරට සමාජ සේවා කටයුතුවලදී සිදු කළ මෙහෙවර ඇගැයීමට ලක් කෙරුණා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ මහරගම අපේක්ෂාරෝහලට PET ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමට පුරෝගාමී වූ MSH මොහොමඩ් මහතාද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. මහා සෞන්දර්යවේදියෙක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන්. 306C2 කාණ්ඩේ සිංහාධිපති අසේල කරුණාවර්ධන මහතා ඇතුළු ජාත්‍යන්තර සිංහ සමාජ නියෝජිතයින් සම්මාන පිරිනැමීම සඳහා එක්ව සිටියා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ පෙර සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය මහතායි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ගම්මැද්ද ව්‍යාපෘතිය මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරුණා. අපේ රටේ අති බහුතරයක් දෙනා තාම ජීවත් වන්නේ ගම්වල. ගම්වල ඈත දුර බැහැර ජීවත් වන අපේ මිනිස්සුන්ගේ හඬ තවමත් ඔබට ඇහිලා නැතුව ඇති. ඒ බව වටහාගත් ඔවුන් හඬක් නැති හඬක් ඇවැසි හඬක් ඉල්ලා අරගල කරන මිනිසුන්ගේ හඬ බවට පරිවර්තනය වුණා. මිනිසුන්ගේ විතරක් නෙමෙයි අසාධාරණ ලකුණු සතා සීපා වගේ හඬ පවා නියෝජනය කරන්නට ඔවුන්ට පුළුවන් වුණා. තමන්ගේ යුග මෙහෙවර ඉටු කරමින් බොහෝ ආන්දෝලනාත්මක අභියෝගාත්මක අධිරන් තුල පවා නොසලී ක්‍රියාදාමය ඉදිරියටම පවත්වාගෙන ගිය සිරස News First අපේ ගම්මැද්දේ ඇත්තන්ටයි මේ විශේෂ ඇගයුම් සම්මානය අභිමානවත් සිංහ රාත්‍රියේදී. එම අවස්ථාවට ගම්මැද්ද ව්‍යාපෘතිය නියෝජනය කරමින් News First අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි මහතා සහ ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ නියෝජිතයින් සහභාගී වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවැව ප්‍රදේශය හරහා දිවෙන කතරගම කොළඹ මාර්ගයේ වන අලෙන් නිරතුරුවම ගැවසෙනවා. මාර්ගයේ දෙපස ඇති විදුලි පහන් රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක නොවීම මෙම වන අලි පහර දීම් බහුලව සිදුවීමට ප්‍රධාන හේතුවක් බව ප්‍රදේශවාසීන් පවසනවා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය භූමිය පිහිටි කැලෑබද ප්‍රදේශයක දහවල් කාලයේ ලැගුම් ගන්නා මෙම වන අලෙන් පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේදී ගම් වදිනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ මාරුපුර කොට්ටාසේ ගොවි ජනතාවට සිද්ධ වෙලා තියෙන දැන් මේ ගම්බිම් ඇතෑරලා යන්න දැන් කොච්චර කිව්වත් මේ ප්‍රශ්නෙට උත්තරයක් අපිට සපයලා නැහැ. දැන් අපේ ගෙවල් කඩලා වගාවල් විනාශ කළා, පේනෝනේ කරපු විනාශේ. අහස් දියෙන් පෝෂණය වන අනුරාධපුර මහවිලච්චිය වැවෙහි මෙරදිය කර්මාන්තයේ නිරත වන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා. ඒ මීට වසර 3කට පෙර වැව ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බව ගම්වැසියන්ට පවසා වාරි මාර්ග ඉංජිනේරුවරුන් විසින් මහවිලච්චිය වැවෙහි ජලය හිස් කිරීම නිසායි. මෙරදිය මත්ස්‍ය කර්මාන්තයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 360ක් පමණ වනවා. රජ කාලේ නම් මේ වැව් ප්‍රතිසංස්කරණය කරනකොට මේ වැව් වලට ක්‍රමානුකූලව මේ ජලය බස්සන්නේ. වර්තමාන රජයේ පාලකයෝ ජනතාවට මොකද වෙන්නේ මේ වතුර ටික බැස්සුවොත්
ක්‍රම නිසි වේදයක් නැතුව ආවට ගියාට වතුර ටික සම්පූර්ණ වැවේ හිස් කරලා දැම්ම. මේ ගොඩහොරුවෙන් ජීවත් වෙන 1750ක් පමණ ගොයියෝ ඉන්නවා. මඩහොරුවෙන් ජීවත් වෙන ගොයි ජනතාව ඉන්නවා 2650ක්. මේ සියලු දෙනාම දැන් අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. The people's mic. පාලනයක් නැහැ හරියටම බලනවා රටේ. ඒක කියන්න තියෙන්නේ බඩු මිල හසුසට ඉර ගිහිල්ලා හැම දෙයක්ම වැඩි වෙනවා. ආ බස් ගාස්තුවේට ඇනිද වැඩි වෙනවා. ඉතින් මේකේ කිසිම පියවරක් ගන්න නැහැ. අපි දැක්කා දැන් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දුප්පත් මිනිහගේ බඩර ගහනක තමයි වෙන්නේ. ඒක නිසා පාලකින්ට කියන්න ඕන මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා අපට ජනතාවට සහනයක් ලබා දෙන්න කියන එක තමයි කියන්නේ. මේ ආණ්ඩුව ඉතින් අර ආණ්ඩුව වගේ නෙමෙයි. මුන් ගොඩක් සෑහෙන මිනිසුන්ට අපහසුතාව ප්‍රශ්න ගොඩක් උඩ මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. රටේ තියෙන ප්‍රශ්න අනුව දැන් මේ බෙහෙත් හේත් ගන්න ගියාම දොස්තරලට යන වීදම අධික වීදමක් යනවා. දැන් රුපියල් 2000 තිබ්බේ මේවා ගාස්තුව දැන් 3000 කරලා. ඉතින් ඒ මුණාම අපිට කොහොමද ජීවත් වෙන්නේ කොහොමද? බෙහෙත් හේත් ගන්න කොහොමද? ගන්න ක්‍රමයක් නැහැ. ඒක රටේ පාලකයෝ ඒක නිහඬයි. දේශපාලන වුමනා නිසා ඒගොල්ලෝ නිහඬව ඉන්නවා. දේශපාලන එකේ ඉඳ තියෙන අවස්ථාවේ මොකද ඒගොල්ලන්ගේ සුඛ වීරණිය සඳහා කටයුතු කරන්න. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට එදිනෙදා ජීවත් වෙන්න පවා හරි අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. දේශපාලනේ නම් ඉතින් කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ දේශපාලනේ කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ තම තමන්ගේ ඒගොල්ලන්ගේ දේවල් කරගන්නවා. ඉතින් අපි වගේ දුප්පත් මිනිසුන්ට මේ වගේ ඉතින් පොලකට ආවත් අපිට ඉතින් මේ හරියට අපිට අවශ්‍ය කරන බඩුවක් ගන්න විදිහක් නැහැ. ඒ තරම් මේ ජීවන වියදම අද කියලා වැඩක් නැහැ. ඉතින් මේ ආණ්ඩුව මොනා කරනවද දන්නේ නැහැ ඉතින්. තව සමානව ජීවත් වෙන හරි අමාරුයි මේ රටේ. අද ගොඩාක්ම අර්බුදයි ස්ට්‍රයික්. එහෙම මේ රෝහල් එහෙන් ස්ට්‍රයික්, බෙහෙත්ියක් ගන්න නැහැ. වෛද්‍යවරුන් ස්ට්‍රයික් කරනවා. හැමතැනම ස්ට්‍රයික් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ බොහෝ අමාරුයි මේ රට මේ විදිහට ඉදිරියට ගෙනියන්න හැමදේම. දේශපාලකයන් ඒගොල්ලෝගේ හිතුමතේ තීරණ අරගෙන රටේ ගොඩාක්ම මේ අර්බුදකාරී තත්ත්වයක් තමයි බලන්න කියලා තියෙන්නේ. අධ්‍යාපනය පවා හැමදේම අඩාල වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න සාහනයක් සලස්සන්න ඕනේ. එන්න එන්න බදුමිල වැඩි, ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා ඒක පොඩ්ඩක් අඩු කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න සාහනයක් සලස්සන්න කියලායි අපි ඉල්ලා හිටින්නේ. රටේ යහපාලනය කියලා එකක් තියෙනවා. රටේ යහපාලනය කියලා කිව්වට ඒකේ මිනිස්සුන්ට වෙච්ච සිතයක් නැහැ. ඒ නිසා අද බොහොම අමාරුයි ජීවත් වෙන්න. ඊයේ පැවති අන්තර් පාසල් රග්බි තරඟ දෙකකදී ප්‍රේක්ෂකයන් අතර කලහකාරී තත්ත්වයක් ඇති වුණා. අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලානේ වෙනුවෙන් පැවැත්වෙන තරඟ වටේ කොළඹ රාජකීය විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර තරඟය කොළඹ සියාරන් එෆ්සී පිටියේදී පැවැත්ුණා. තරඟෙන් රාජකීයයන් ජයගත්තේ ලකුණු 18-17ක් ලෙසයි. තරඟයේ අවසන් වීමෙන් පසු ප්‍රේක්ෂකයන් අතර කලහකාරී තත්ත්වයක් මතුවුණා. අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රියේ 10ට බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.